සුබෝදෑසනක් මයින්ඩ්ෆුල්නස් අපි දැන් දිනපතා කතා කරනවා මයින්ඩ්ෆුල්නස් පිළිබඳව ඒ නිසා ඔබ දන්නවා මයින්ඩ්ෆුල්නස් කියන්නේ සතිමත් බව කියන්නේ මොකක්ද කියන එක අපි ඇයි සතිමත් බව පිළිබඳව නිතර කතා කරන්න කියන එකත් ඔබ දැන් දන්නවා මේ තමයි ප්‍රීතිමත් ජීවිතයක් සඳහා වූ ඉතාමත්ම හොඳ ව්‍යායාමය එහෙම නැත්නම් උත්සාහය අද දවසෙත් අපි කතා කරමු තව දුරටත් සිහියෙන් ඉඳගෙන එහෙම නැත්නම් සතිමත් වෙලා කොහොමද ජීවිතේ ප්‍රීතිය සතුට සැනසීම හොයාගන්න කියලා අපි නිරන්තරයෙන් ජීවත් වෙනකොට පරිසරයෙන් ලැබෙන උත්තේජන ගනිමින් තමයි අපි ඉන්නේ එහෙම නැත්නම් පරිසරයෙන් තියෙන අරමුණු ඇසට පේන දේවල් කනට ඇහෙන දේවල් වගේම දිවෙන් ලැබෙන උත්තේජන නාසයෙන් ලැබෙන උත්තේජන වගේම සිරුරට දැනෙන දේවල් එතන මේනි කියන ඉන්ද්‍රියන් පහෙන් තමයි අපි නිරන්තරයෙන් අරමුණු ලබා ගනිමින් ඉන්නේ. එතන මෙන්න මේ ලබා ගන්න අරමුණු පිළිබඳව නිසි වැටහීමක් නැති වුණොත් එහෙම නැත්නම් ඒව පාලනයකින් අපට ලබා ගන්නට බැරි වුණොත් අපි අල කලින් සඳහන් කළා වගේ අපිට නිරන්තරයෙන් අසතුට දුක කලකිරීම වගේම විඳවීමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේකට හොඳම උත්තරයක් තමයි සිහියෙන් මේ අරමුණු දිහා බලාගෙන ඉන්න එක සිහියෙන් මේ අරමුණු බාර ගන්න එක. එතකොට අපේ ජීවිතේ අපි එදිනෙදා කටයුතු කරගෙන යනකොට අපට අපේ සිත කලබවන ප්‍රධානම දෙයක් තමයි අපට ලැබෙන සිතුවිලි මතකයන් ඒ වගේම දැනීම් සහ හැඟීම්. එහෙම නැත්නම් ආවේග. අද අපි අද දවසේ කතා කරන්නේ මෙන්න මේ අපි නිරන්තරයෙන් අත්විඳින හැඟීම් සහ ආවේග අපේ හිත කලබවන ඒ කලබීම තුළින් අපට පීඩනය ස්ට්‍රෙස් එකක් එකතු කරන හැඟීම් සහ ආවේග කොහොමද සතිමත් වීම තුළින් අවම කරගන්නේ කියන එක පිළිබඳවයි අද අපි කතා කරන්නේ අපි බලමු අපිට හැඟීම් සහ ආවේග දැනෙනකොට අපි මොකද කරන්නේ අපිට හිත රිදෙන දෙයක් සිද්ධ වුණාම එහෙම නැත්නම් අපිට තරහ ගියාම විශේෂයෙන් මේ තරහව කෝපය කියන එක අද බොහෝ දෙනෙක් අත්විඳින දෙයක්. ඒතර අපි අත්විඳලා තිනු අපිට තරහ ගියාම මොකද වෙන්නේ කියලා. අපිට තරහ ගියාම අපිට මේ තරහව පාලනය කරගන්න අවම කරගන්න අපිට සෑහෙන වෙලාවක් යනවා. ඒ කාලය තුල අපි බලාපොරොත්තු නොවන බොහෝ භයානක දේවල් සිද්ධ වෙන්නට පුළුවන්. අපේ සිරුර තුල කායික මානසික වෙනස්කම් සිද්ධ වෙනව වගේම අපේ හැසිරීම වලින් අපි අවට ඉන්න අයට ලොකු හානියක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ නිසා කෝපය සහ තරහව පාලනය කරගැනීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා අපිට මයින්ඩ්ෆුල්නස් පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු කොහොමද අපි මයින්ඩ්ෆුල්නස් මේකට ප්‍රයෝග කරගන්නේ කියලා. හැම වෙලේම තරහ යනකොට අපි උත්සාහ කරමු මම තරහින් ඉන්නේ මට තරහ ඇවිල්ලා තියෙන එක කියන එක පිළිබඳව සිහියෙන් දකින්න. සතිමත් වීම තුළින් අපට දකින්නට පුළුවන් මට තරහ ගියා කියන එක. එතකොට ඒ තරහ ගියා කියන එක පිළිබඳ සතිමත් වීමේදී හැම වෙලෙම උත්සාහ කරන්න ඔබේ සිත ඔබ දිහාට යොමු කරගන්න. අපි බොහෝ වෙලාවට කරන දෙයක් තමයි තරහ ගියාම තරහ ගියට හේතු හොයන එක සහ ඒ හේතුව ඔස්සේ එළවගෙන යන එක. ඒතර අපේ හැම වෙලෙම අපේ මනස යොමු වෙන උත්සාහ කරන්නේ බාහිරයට. බාහිරයට මනස යොමු වෙනවා වෙනුවට අපි උත්සාහ කරමු අපේ සිහිය අපි තුලට ගන්න. අපේ මනස දිහා බලා ඉන්න වගේම අපේ සිරුරේ වෙනස්කම් දිහා බලා ඉන්න. අපි දන්නවා තරහ ගියම අපිට මොකද වෙන්නේ? අපේ හිත හරිම නොසන්සුන්, අපට ලොකු පීඩනයක් දැනෙනවා. අපිට ඒ තරහත් එක්ක දැනෙන්නේ පුදුමාකාර මානසික ආවේගශීලී බවක්. ඒ වගේම කායිකව අපි දන්නවා තරහත් එක්ක අපේ ඇඟ උණුසුම් වෙනවා. අපේ සිරුර තද වෙනවා. ඒ වගේම අපේ හෘද ස්පන්දනය වැඩි වෙනවා. හුස්ම ගැනීමේ වේගය වැඩි වෙනවා. මෙන්න මේ ශාරීරික වෙනස්කම් දිහාත් බලාගෙන ඉන්න. මේක තමයි සතිමත් බව. සතිමත් වීමේදී තරහ ගිය වෙලාවට සිහියෙන් දකින්න ඔබ දිහා. ඔබේ මනසේ ස්වභාවය දකින්න, ඔබේ සිරුරේ වෙනස්කම් දකින්න. මෙහෙම සිත සහ කය දිහා බලාගෙන ඉන්නකොට විශේෂයෙන්ම බාහිර පරිසරය දිහා බලන්නේ නැතුව ඔබට ටික වෙලාවක් යනකොට දැනේවි ඔබේ මනසේ ස්වභාවය ටිකින් ටික වෙනස් වෙන හැටි. එහෙම නැත්නම් ටික ටික සංසුන් වීමට පටන් ගන්න හැටි.
ඒවාගෙම ඔබට පෙනේවි ඔබේ කයේ සිදුවෙන වෙනස්කම් ටික ටික වෙනස් වෙලා සිරුර සාමාන්‍ය තත්ත්වයට පත් වෙන හැටි මේක තමයි සතිමත් බවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ හැබැයි ඔබ සිරුර තුලට ඔබේ මනස සතිය පිහිටුවා ගන්නව වෙනුවට ඔබ බාහිර පරිසරයට ඔබේ අවධානය යොමු කළොත් ඔබේ මෙන්න මේ කියන ඉක්මන් වෙනස සිද්ධ වෙන්නේ නැහැ මොකද නිරන්තරයෙන් තරහගිය උත්තේජන එහෙම නැත්නම් අරමුණ දිහාට ඔබ මනස යොමු කළොත් ඔබ නිරන්තරයෙන් ඒ හේතුවත් එක්ක ගැටෙමින් තමයි ඉන්නේ එතකොට ඔබේ ආවේග සහ හැඟීම් තව තවත් වර්ධනය වීමක් තමයි සිද්ධ වෙන්නේ ඒ නිසා සතිමත් වීම තුළින් මෙන්න මේ ආවේගශීලී බව එහෙම නැත්නම් පීඩණය අවම කර ගන්නට පුළුවන් මොකද නිරන්තරයෙන් වෙනස් වෙන සිත සහ සිතුවිලි ඒ වාගේම අපේ බාහිර භෞතික පරිසරයේ සහ සිරුර වෙනස් වීමත් සමගම ආවේගශීලී බව අඩු වෙන හැටි ඔබට මනසින් අත්විඳින්නට පුළුවන් ඒ නිසා හැම වෙලෙම උත්සාහ කරන්න තරහ ගිය වෙලාවට කෝප වූ වෙලාවට ආවේගශීලී වෙන වෙලාවට මේ ආවේගයන් දිහා බලාගෙන ඉන්න ආවේගයන් සමග සිදුවෙන මනසේ වෙනස්කම් දකිමින් ඉන්න ඒ වගේම සිරුරේ සිදුවෙන වෙනස්කම් දිහා බල බලා ඉන්න ඒතර ඔබ බාහිර පරිසරයට යොමු කරන සිත නතර වීම තුළ ඒ සිද්ධිය සමග අරමුණ සමග තව තවත් ගැටෙන එක පාලනය වෙනවා ඒ තුලින් නැවත නැවතත් අලුත් වෙමින් එකතු වෙන සිතුවිලි සහ හැඟීම් දැනීම් අවම වෙනවා ඒ තුල ඔබ සංසුන් වෙනවා මේක තමයි සතිමත් වීම එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් දැන් ඔබට තේරෙනවා තරහා ගිය වෙලාවට කොහොමද අපි සතිමත් වෙන්නේ ඒ සතිමත් වීම තුලින් කොහොමද අපි හැඟීම් සහ දැනීම් පාලනය කරගෙන සංසුන් වෙන්නේ කියන එක ඒ සංසුන් වීම තුල තමයි ජීවිතය ප්‍රීතිමත් වෙන්නේ උත්සාහ කරමු මේ වගේ අවස්ථාවක සිහියෙන් එහෙම නැත්නම් සතිමත්ව එවැනි අවස්ථාවකට මුහුණ දෙන්න ඒ තුලින් සංසුන් වෙන්න ඔබට ප්‍රීතිමත් දවසක් ආයුබෝවන්